සුබ උදෑසනක්. අපි අද කතා කරමු බොහෝ වෙලාවට යෞවනයන්ට තියෙන ගැටලුවක් පිළිබඳ. අපි කියන්නේ අවුරුදු 12 ඉඳලා අවුරුදු 35 විතර වෙනකන් කාලයක් තුළ දැඩිව පීඩා විඳිනවා හුඟක් වෙලාවට බොහෝ පිරිසක් කුරුලෑවලට. කුරුලෑ කියන්නේ අපි දැකලා තියෙන්නේ මේක සාමාන්‍ය හෝමෝනවල ක්‍රියාකාරීත්වයත් එක්ක ඇති වෙන සාමාන්‍ය තත්ත්වයක්. අවුරුදු 12 35 අතර කට්ටියට මේක සාමාන්‍යයි. හැබැයි මේකත් අනවශ්‍ය ලෙස හානිකර ලෙස වර්ධනය වෙනකොට ඒක රෝගයක් විදිහට සලකනවා. මේකේ සාමාන්‍ය මොහොනේ සමගත්තාම සමෙහි බොහෝ වෙලාවට ග්‍රන්ථි බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒ ග්‍රන්ථි වල අවරෝධතාවයක්. එහෙම නැත්නම් බ්ලොක් වෙනවා. මොනවා හරි හේතු සාධකයක් හන්දන් හිර වෙච්චාම ඒක ඇතුලේ තියෙන පිරෙන අපි කියනකෝ ඇති වෙන ස්‍රාව එළියට ගැලීමට නොහැකි වෙන හේතුවත් එක්ක කුරුලෑ ඇති වෙන්න පුළුවන්. කුරුලෑ වල ස්වභාවය වර්ධනය වෙන්න පුළුවන්. ඒකට ආසාදනය ලක් වෙනවා. මේව ඉතාමත් තදින් සහ ලොකුවට ගෙඩි ආකාරයෙන් මතුවෙනකොට මිනිසුන්ට හානි කරයි. කුරුලෑ ඇති වෙන්නේ හැම විතරක් මේ කියන්නේ මුහුණේ විතරක් නෙවෙයි. සමහරලාට පිටකොන්දේ අත්වල සමහර තැන්වල සහ ශරීරයේ සමහර ප්‍රදේශවල කුරුලෑ ඇති වෙන්න පුළුවන්. මේ කුරුලෑ ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි සමහර අනවශ්‍ය රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීම. මූණේ අනවශ්‍ය ක්‍රීම් භාවිතා කරනවා. ඊගාවට ජෙල් කියන්නේ අර ගාන්න පුළුවන් ඩයි වර්ග මූණේ එක එක જાති ගන්නවා. මේක ඉතාමත්ම හානිකරයි. ඒ වගේම තමයි සමහර ආහාර ද්‍රව්‍ය. අපි කියන්නේ උෂ්ණාධික ආහාර ගත්තාම කුරුලෑවල ස්වභාවය වැඩි වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර කට්ටියගේ ප්‍රകൃතිය සමහර කට්ටියගේ ශාරීරික ස්වභාවයම මේක ඇති කරන්න පුළුවන්. මේ ආදී තත්ත්ව බොහෝ වෙලාවට කුරුලෑවට ප්‍රධාන හේතුවක්. අපි මේක මර්ධනය කරගන්න නවත්ත ගන්න කරන්න තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු. කුරුලෑ නවත්ත ගන්න නම් අපිට කරන්න වෙන්නේ පැහැදිලිවම අර ආහාර රටාවෙන් අත් මිදෙන්න. ඒ වගේම තමයි හැකි සෑම විටම මුහුණ ඇල්ලීමෙන් වළකින්න. උදේ මුහුණ හේදුවට පස්සේ අපි කියන මුහුණ සෝදනවනේ උදේ. මුහුණ සේදුවට පස්සේ ආය දවස පුරා පුළුවන් තරම් ආය හවස මුහුණ සෝදනතෙක් අතින් කුරුලෑව එහෙම නැත්නම් මුහුණ අල්ලලා කුරුලෑ తీනවා පොඩි කරලා කඩලා ඒ වගේ හානි කරන්න යන උත්සාහ කරන්න එපා. අතේ තියෙන විස බීජ අර චූටි සිදුරු වරහ ගිහිල්ලා විශාල හානියක් අපේ මුහුණට කරන්න පුළුවන්. කැලැල් ඇති කරන්න පුළුවන්. මේ තත්ත්ව වළක්ව ගන්න තියෙන්නේ අපි මූණ අල්ලන එක වළක්වන්නේ. ඒ වගේම තමයි මේකට සරල ප්‍රතිකාරයක් තියෙනවා අපි දැක්කොත්. උදේට නැගිටපු ගමන් මූණ සෝදන වතුර වලට දෙහි බින්දුවක් දාලා හොඳට පිරිසුදුව මූණ සෝදා. තදට මූණ අතුල්ලන්න එපා. තද අපි කියන්නේ තද සබන් වර්ග හානිකර ද්‍රව්‍ය මූණේ පාවිච්චි කරන්න එපා. රූපලාවන්‍ය අනවශ්‍ය දේවල් කරන්න එපා. ඒ වගේම මේකට සරල ප්‍රතිකාර සමහර දේවල් කියන්නේ කහ කුඩු ටික මේ පැණි ටිකක් එකතු කරලා මූණේ ගාපුවාම මේක සරලව අපහසුතාවය අඩු කරන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට කෝමාරික අමුකහ කොහොමකොල් එකට අඹරලා මූණේ පල්ප් එකක් වගේ දමන්න. එතකොට බොහෝ වෙලාවට අර තියෙන කුරුලෑවල පීඩාකාරී ගතිය අඩු වෙලා යනවා. මේ ආකාරයටත් ඒ කියන්නේ සරල ප්‍රතිකාරවලට අඩු නොවෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ගිහිල්ලා රක්ත ශෝධක එහෙම නැත්නම් කසාය වර්ග කියන්නේ මලබද්ධය අඩු කරන කසාය වර්ග සහ සමහර ඖෂධ ප්‍රයෝග කරන්න වෙනවා. එතකොට ඒක සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් කරගන්න. ස්තුතියි.